ඊයේ නව අග්‍රාමාත්‍යතුමා එතුමාගේ නිල නිවසේට අපිව කැඳවලා තිබුණා මන්ත්‍රී කණ්ඩායම. අපිත් ඉතින් බොහොම අමාරුවෙන් අර ගේට්ටුවෙන් ඇතුල් වුණා. අපි ඒ යන අතරතුර සහ රැසීම ඉවර වෙලා එන අතරතුර දැක්කේ නැවත වතාවක් කර පට්ට හොරු නිකතු වෙලා ඉන්නවා. මෙතැනට ඇවිල්ලා මේව අරක් ගන්න ලෑස්ති වෙනවා. ආත්ම ශක්තියක් නැති ප්‍රතිපත්තියක ඉන්න බැරි කණ්ඩායමුත් ඒ අතර හිටියා. දේශපාලන අනාතයින්ට සහ දේශපාලන අපතේන්ට මේ ජනතා ජයග්‍රහණය පාවලා දෙන්නට හොඳ නැහැ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට ඒ අමාත්‍ය මණ්ඩලයට පත්වියේ උත්තේ විෂය පිළිබඳ දැනුමක් තියෙන සුදුස්සන් පමණයි. දොළපිදේනි දෙන්න අමාත්‍ය මණ්ඩල අමාත්‍ය ධූර අවශ්‍ය නැහැ. අපේ රටේ එක්තරා ආකාරයක පිළිගැනීමක් තමයි මේ දෛවඥයොත් එක්ක ගනුදෙනු කරන එක. දෛවඥයින්ගේ කටගැස්මක් වෙන්නට බෑ. හැබැයි මහා බැංකු මුදල් වංචාවට කටයුතු කරනවා වගේම මේ වෙනකොට මැති ඇමතිවරුන්ට පවරලා තිබෙන්නා වූ නඩු අයින් කරගන්නත් බෑ. ඒ වගේම නඩු අහලා වැරද්දු කාරයින්ට දඬුවම් ලබා දිය යුතුයි. කිරෙන් හේදුවත් අඟුරු නම් සුදු වෙන්නේ නැත. දේශපාලනයටද ඒක එහෙමමයි. ඒ හින්දා හොරකම් කරන කරපු එක කරන එක හොරාම තමයි.